දරුවෝ නිසා මම ඉවසන් ඉන්නවා කියන කතාව. දරුවෝ නිසා වේවා, තමන් නිසා වේවා, තව කෙනෙක් නිසා වේවා. ඇයි මේ දුක් විඳගෙන ඉන්න ඕනේ? ඇයි මේ පීඩාව ඉවසන්න ඕනේ? ඇත්තටම අපේ දුකක් පීඩාවක් විසඳන් ඉවසන්න ඕනේ හොඳ ප්‍රතිඵලයක් වෙනුවෙන් නේද? හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. අපි හිතමුකෝ දරුවෙක් ලැබෙන එක තරම් විශාල පීඩාවක් දෙමව්පියෝ මවක් හැටියට විඳිනවද කවදාවත්? ඇයි ඒ විදුක විඳින්නේ? ඒ වේදනාව දරාගෙන ඉන්න ඇය තුලින් බිහිවනවා අලුත් ජීවිතයක්, අලුත් ජීවයක්. ඒ ජීවයේ බාරගන්නයි ඇය දුක් විඳින්නේ. එතකොට ගයක් ඇතුලේ තමන්ගේ ස්වාමිපුරුෂයාගෙන් ගුටි කකා ජීවත් වෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා ඇය. ඒ මොකද්ද? මගේ දරුවෝ කවදරි හොඳට ඇදෙයි, මගේ දරුවන්ට තාත්තා ඕනේ, තාත්තා නැති කරන්න බෑ, ඒ හින්දා තමයි ඇය දුක් විඳින්නේ කියලා. හැබැයි අර දරුවා උපදිනකොට වේදෙන වේදනාවටත් වඩා මෙරි මෙරි උපදිනවා කාන්තාවක් සමහර බොහෝ කාන්තාවන් ගෙවල් ඇතුලේ. හැබැයි ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ඒක ගැන තියෙන්නේ අපේ ලංකාවේ ඉතාම අවිද්‍යාත්මක බොහොම මිත්‍යා මතයක්. ඒක මම හිතන්නේ පැහැදිලි කරගන්න ඕන හොඳයි කට්ටිය. ඒ කියන්නේ මෙහෙම හිතමුකෝ, ඔබ මවක්, ඔබ ගුටි කකා ගෙදර වැඩ ටිකක් කරගෙන බාල්දු වෙවි පහත් වෙවි ඉන්න අම්මෙක් නම් ඒ අම්මා හැමදාම ලැජ්ජ වෙනවා, තාත්තා ලැජ්ජ කරනවා, පහතර දානවා, කිසිම වැඩකට නැති නිකමයක් බවට පත් කරනවා නම් ඔබ හිතන්න එපා ඔබට කවදාවත් ඔබේ දරුවෝ හොඳට හදා ගන්න පුළුවන් කියලා. ඔබේ දරුවෝ ඔබට කරු කරයි කියලා කවදාවත් හිතන්න එපා. ඒතර ඔබ හිතාවි මම දුක් විඳා, මම නොකා නොබී දරුවෝ හදාගත්තා, මම මහත්යෙන් ගුටි කකා දරුවා දරාගෙන හිටියා මේ දරුවෝ හින්දා. හැබැයි දරුවෝ ලොකු වෙලා ඔබව හැල්ලුවට ලක් කරාවි. ඔබව පහතර දාවි අර පියා වගේ. එතකොට ඔබ දුක් විඳිකේ අර්ථයක් තියෙනවද? බොහෝ විට මෙන්න මේ පටලැවිල්ල අපේ සමාජයේ විසඳිලා නැහැ. පීක් කියලා කියන්නේ මට අනු පුද්ගලයෙක් නෙමෙයි, ඒ කාර්යභාරයක්. පීතෘත්වය කියලා කියන්නේ කාර්යභාරයක්. ඒ පීතෘත්වයේ කොටස සිද්ධ වෙන්න ඕනේ දරුවෙක්ගේ ජීවිතේ ලස්සන වෙන්න. එතන මාතෘත්වය මවක් කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි, කාර්යභාරයක්. ඒ මවගේ කොටස ඉටු වෙන්න ඕනේ දරුවෙක්ගේ ජීවිතේ ලස්සන වෙන්න, සුන්දර වෙන්න. ඒ දෙක නොකර පීඩාවටපත් කරන ජීවිතය ගැන දන්නේ නැති, සතුටු වෙන්න දන්නේ නැති, තමන්ගේ තරහ පාලනය කරන්න දන්නේ නැති, අනිකව පීඩාවටපත් කරන පුද්ගලයන් නම් ඔබ එතකොට ඒන් ඔබ කිසිම විදිහක එය විසින් ඔබ මවක් පියෙක් බවට පත් කරන්නේ නැහැ. ඔබ ජීවිතේ වරද්දාගත්තු, ජීවිතේ විනාශ කරගත්තු වැඩිහිටියෙක් විතරයි. හරි, වැඩිහිටිකම කියලා කියන්නේ මොකද්ද? එතකොට වැඩිහිටිකම කියලා කියන්නේ ඒක නෙවෙයි, ඔබ මිනිස්සෙක් වෙන්නෙත් නැහැ. එතකොට නිකන් ජීවිතේ වරද්දාගත්තු ප්‍රොඩක්ට්, පරණලක් විතරයි. වැඩිහිටියෙක් වුණත් වැඩිහිටිකම කියලා කියන්නේ නිකන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ට ජීවිතේ ප්‍රශ්නෙද්දී වඩා සාධාරණ හොඳට තරුණ දරුවන්ට වඩා හොඳට ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන එක එහෙම බැරි ඔබ වැඩිහිටියෙක් වෙන්නේ. සමාජයට